දෝෂණය වංචාව නාස්තය අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවය ැනව රටට ඇත්තක කියෙන ටෙලිවිෂන් ටෙලිබැකය දැන් දැන් මේ වෙලාවේ ආණ්ඩුව මේ හරියට අමු ලාවුළු කාපු රිල්ලවා වගේ. ගමේ ගොඩිය අය දන්නවා මේ අපේ ජනවහරේන මේ කතාවෙතේරුමනේද. අමු ලාවළු කාපු රිලොවා වගේ කියලා මේ ආණ්ඩුවට කිව්වේ පලාාත්පාලන මැතිවරණය කල්දාන්ටහදන උත්සාහයන් නිසයි. මෝඩ ක්‍රියාවකින් අසීරුවට පත්වෙලා. කර කියාගන්ට දෙයක් නැතිවුණහම තමයි ඔය අම්මුලාවලු කාපු රෙලව වගේ කියලා අපේ ගමේ ගොඩේ භාෂාවෙන් කියන්න හොඳේ. දැම් මේ දවස්වල පලාාත්පාලන ඡන්දය පවත්වන්නේ නැතිව ඉන්න ආණ්ඩුවගන්න උත්සාහයට ඔය තවත් ගැලපෙන්ෙන ප්‍රස්ථාපිරුලක් අපේ ජනවහර තියෙනවනේද. ඒ අර මේ උනකාරයා වතුරඉල්ලන්න වගේ. තොර තෝංචියයක් නැතිව දිගින් දිගටම නේද. ඇහෙන්නේ එකමකංකරච්චලයක් ඒ තමයි සල්ලි නෑ සල්ලි නෑ සල්ලි නෑ නේද. මැතිවරණේතියන්ට සල්ලි නෑ. තැන් මේ කියන කන්කරච්චලේ ඇත්්තක් ද නේද. හර හබරණ පාර ඉන්න අලිහිගන්න වගේ. හෙමත් අලුත් ප්‍රස්ථාපිරලක් කොලං උපමාව උපමයක් එකතු කරගන්නට පුළුවන් මේ ආණ්ඩුව චන්දත් එක්ක චන්දේ කල්දාන්ට ගහනහදන සෙල්ලමත් එක්ක නේද. දැම් බලමු පලාාත්පාල මැතිවරණේනේනේද? පොහොට්ටුවේ අය කියන්නේම තාමත් ජනහද ඇත්ටේ පොහොට්ටුවට බවයි නේද. තාමත් මේ රට ඉල්ලන්නේ රාජපක්ෂලම බවයි. තාමත් රට ඉල්ලන්නේ මහින්දවම බවයි නේද බොහෝ වෙලාවට ඔය පොහොට්ටුවේ සාගරකාරිවසම් ඇතුළු කීප දෙනෙක් විතරක් එහෙම කියනවා ඇ? දැම් මේ ඒ අයගින් ඇහෙන්නම අරමේ ඔබෙන්තුොරලූ කයක් කොයින්දූ ඔබෙන්තුොර මාවතක් කොයින්දෝ නෙද ඔබෙන්තුොර හිීනයක් කොයින්දු කින ආංහිෙ පද ටිකම තමයි නේද? හීන පෙන්නලා රටම බංකොලොත්කරපු පොහොට්ටුව චන්දයට බයනැති බව කියන්නේ එහම තමයි හොඳේ දැන් අද ආණ්ඩෝ කියල කියන්නේ මොහොකටද එක ආසනයක්වත් ජනතා චන්දයකින් දිනාගන්ට බැරවුණු යP නායකයක්ගේ බෙල්ලේ එල්ලුණු පොහොටුව අයට නේද? ඔවුනේ? රාජපක්ෂලම ඉල්ලන රටේ. ඉතිං රාජපක්ෂල හත් අටදනෙක් තාම ඉන්නවානනි නේද. එහෙම ඉඳලත් මේ පරාජිත අලියගේ ලොක්කව නායකයක් කරගන්න තරම්. අසරු පිරික් නෙයි ද එපොහොට්ටුය නේද එහව එකේ දැන් මැතිවරණේ ගැන මේ අලියාපක්ෂයේ වජිරා අපයි වර්ධන අද කියන කතාවෙන්ම පටන් ගම නේද මහජනතාව පිට නැවත මහපරක් පටවන ව්‍යාපාරයක් හැටියට තමයි මේ මැතිවර ව්‍යපාරය අපිට හඳුන්න තිබෙන්නේ. මොකද මේ චන්දය පහත්වන්නන්නේ මහජනයගෙන්ම බදුමුදල් අරග පව් කියලා හිතෙන්නේ නැද් නේද. මොකද මීට පෙර චන්දය තිබේ තමුන් ලගේ දෙමවපියන්ගේ සල්ලි වලින්ද දේශපාලක්නින් අඩත්වෙන්නේ අම්ම. අපප බැංක්කවේ දාලා දීපපු මුදලින්ද නෑ නෑ හැම්ම මැතිවරණයක්ම මේතාක් පවත්වල තියෙන්න්නේෙත් පවත්වන්න වෙන්නෙත් ඔවු! රටේ ජනතාව ගෙවන බදු මුදල්වලින් ඒක තමයි ඇත්ත ආයයේ ඉතින් මෙතන විතරක් ඒකේ අමුක්තක් නෑ. මොකද වෙනකවරුවත් අපට සල්ලි දෙෙනවා ඇනේත මේ අතර මේ කට්ටියම කියන තවත් ප්‍රධාන කතා දෙකක් තියෙනවා. සල්ලි නෑ කියනවට අමතරව මේ චන්දයෙන් ජනාධිපති වෙනස්කරන්ට බැහැල. චන්දෙන් ආ්ඩු වෙනස්කරන්ට බැහැල. ඉතිං එහෙමනම් බයනැතුව චන්දේ තියන්ට හොුණේද. ඇහියි ඔච්චර බය නෑ මේ උන්දල දන්නවා මේ පළාත්පාල චන්දයෙන් ගම හේදිල ග්‍යාම ආය ගොඩේමක් නෑ මෙතනිම්ම දේශපාලනය ඉවරයි කියලා නේද. දැම් බලමු ඡන්දේ කල්දාන්න එමන තම් පවත්වන්නේ නැතුව ඉන්න ඔයි තාමත් ගහන ගහමින් ඉන්න ගහප ඔපර වැට්ටි හරිද සාරාංශයක් කරම්බලමු මුදල් නෑ බිලියන දයක් දෙට බෑ එක. ඇතිවරණ කොමිසම හතරට බෙදිලලා ඉන්නෙත් පස්තෙනයි හරිද මත්ත හතරක් කියල හපු අතේරෝලයි. ඉළඟට ස්වාධීන කොමිසම ජනාධිපති හමෝටගෙන් ව ස්වාධන බවිවර කරලා එක්සත් ජාතික පක්ෂ නායක හැටියට යා ප්‍රශ්නකරන්ට ඇති නේද. හපුහින්න ලියවමක් ගැහුව වගේ කියලා අපේ ජනවහරට එකතුනු මේ හපු ඉන්නගගේ ලියුම නේද. ඉටබසේ ලිිය්ම ගහල්ල සමාවිල්ල නොවගේ කියලත් අලුත්කතාවත් දැන් තියෙනහන හොඳ නේද. ඉළඟට මම පෙන්ඩමි රට කරනා හැටික් මම දනිමි කියලා බලේගත්ත ජනාධිපතිනේද. දැම්මකද කියන්නේ සමෘ්ධිය ප්‍රමාද වේවි. රජයේ පඩියගවන්ට බැරිවේවි. විස්සයි විසතුුණන හරීමම අමාරුයි කියල දං එඇත් කියන්ට පටන්ගත්තනේද. එළඟට මේ මුදල් අච්චු හල චන්දය තිබ්බොත් ඒක එහෙම මුදල් අච්චුගහලා චන්දය තිබ්බ ලෝකයේ එකම රට බවට පත්වෙලා අප ගිෙනස් පොතයනවා සසිම්බල පිියේ කියන්න පටන්ගත්ත නේද. එල්ළන්ට මේ පොිස්පතිත්ව මැතිවරණ කොමිසුව පැත්තිග හිල්ල නේද. ඒත් හේදි හරි අපූර් කතාවක් කිව්ව කියල තමයි වාර්තාාවන්නේ. අපේක්ෂකන්ට මේ සමහරවිට චන්දදායකින්ගෙන් හිරිහැරවේවිළු. ආරක්ෂාව දෙෙන්න්ට අමාරුයිල නේද. ඒකට මැතිවරන කොමිසමින්ඳු ොඳ උත්තරැක්ලබන කියලා ආරංචි. අසූ අට අසූ නමේ මහාභීෂණ කාලේ චන්දෙ තිබ්බ කියලා පොලිස්පතිට කියලා ඇරල හරි දැන් එකක් හරි පැහැදිලින නේද. ඒ තමයි? සන්ද ආන්්ඩුව බයයි ඒ ඇයි හිංගාකාල ජීවත්තෙන්ුවත් බැරි තරමට රට අසරන කළේ මෙආණ්ඩුව කියලා පොහොට්ටු අලි හවුල කියලා දැන් ජනතාව දන්නවා. පලපුරුදුු ආචාරියා වෙට්ට පිත්තල හොඳින් හඳුනනුව කියලා අපේ ජනවහර කතවත්තිනවානේද පලපුරුදු ආචාරියා? විට්ට පිත්තල හොඳින් හඳුනනවා කියලා නේද. ආං එහෙම කතවත්තිෙන ජනවාහරේ ඇති තවත් කමනකින් අද ටෙලිවක අවසන් කරට හදන්. එහොදේ මේ රටේ ජනතාව හොරුන්වත්. හොරුගහන බෙරත් වැරදි පදත් බොරු බෙරහඬත් දැන් හොඳින් දන්නා හඳුනන බව ආණ්ඩුව මත්තක තබාගත යුතුයි.